Sinhwa School! 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 Sinhwa ඔයි වගේ චාන්ස් එකක් වෙන කාටවත් ලැබෙනවද? හරි චාන්ස් එක. අම්මා නවත්ත ගන්න ඕක. ඕ වැඩිපුරත් එක්ක සල්ලි භාගේ තියෙන මිනිසුන්ටවත් ලැබෙන්නේ නැති චාන්ස් එකක් මේක. තේරුණාද? අම්මලාගේ ඔය ඔල මොට්ටල වැඩින්ද මං දැන් ඔය ඉස්කෝලේට යන්නම ඕනේද? ඔයාට තාම තේරෙන්නේ නැහනේ මේ තමයි අපේ තුරුම්පුව. අර සල්ලිකාර කොල්ලෝ හතර දෙනා ඉන්නෙත් ඔය ඉස්කෝලේම නේද? එක්කෙනෙක් හරි ඔයාට කැමති උණු බය ගුල්ලෝ බලා ගන්නංකො අනිකා මම මොකටද ඒ ස්කෝලේට ගිහිල්ලා ගුටි කන්නේ ඈ එනතත් ඔයාට ස්විමින් කරන්න පුළුවන් නේ ස්විමින් වලින් ඔයාට ඔලිම්පික් යන්න ලැබුණොත් එහෙම මොකටද ඔච්චර වද දෙන්නේ ඔයාලා නිසා මට ගුටි කන්න පුළුවන්ද මං කීයටවත් පොඩකින්න ඔයා සත්තු නැතු ඔහොමම ඉන්න බහින්න මැඩම් Thank you දැන් යනවාද මැඩම් ජය දැන් යන්න ගැන්ඩි ඩ්‍රයි ක්ලීනින් සර්විස් ඔබට අවශ්‍ය ඕනෑම ඩ්‍රයි ක්ලීනින් සේවයක් දෙන අප වෙනින්න ගැන්ඩි ඩ්‍රයි ක්ලීනින් සර්විස් කොරියාවටම තියෙන්නේ මේ වගේ ෂර්ට්ස් දෙකයි. එකක් තියෙන්නේ මට. අනික ඉතිකාරය දන්නවද? කවුද? Gu Jun Pyo. ඔය ඇත්තමද? ඇයි මම මොකටද ඔයාලට බොරු කියන්නේ? මටත් ඔක දවසකට ඕනේ. මටත් ඕනේ ආ. Thank you.
අර මේ ස්විමින් පූල් එක කොහෙද තියෙන්නේ කියලා කියනවාද? අර පැත්තේ. Thank you. කමක් නැහැ. දිගටම ගහන්න. මං ගිහින් එන්නම්. මං ඒක ජෝක් එකට කිව්වේ. කරන දේ දන්නවද? මොකද්ද? 3 2 1 වොබින් ජෝස් ඉතුරුයි නේද? ආ දෙන්න. කවුරුවත් විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි එයාලට? මා බයගොල්ලෝ. Oh my god. මොනාද මේ කෙල්ල කියවන්නේ? කවුද ඔයගොල්ලෝ? අපි? හරි. අපිව දන්නේ නෑනේ. එහෙනම් දැනගන්න හොඳට. ජින්ජර්. සානේ. මිරෙන්ඩා. ෂින් වා ස්කූලේ සුරූපිනියෝ අපි තමයි. මොකක්ද අර මෝඩෙක් වගේ කිචිපිච කුටුකුටු ගාලා කිව්වේ? අපේ එෆෝ ටීම් එකට නේද එහෙම කිව්වේ? ක්ලීනින් කෙල්ල. එෆෝ? අර හැමෝම ඉස්සරහා අර ළමයාගේ ෂර්ට් එක ජරා කරපු මෝඩයෝ 4 දෙනාද? මොකක්ද කිව්වේ? මෝඩේ ඔයානේ. ඔයාගේ වාචාල කට ගැන මීට වඩා හිතන්න ඕනේ. ලොන්ඩරියක් තියනවලු නේද ඔයාට? ඔන්න. ලොන්ඩරියක් නෙවෙයි, ඩ්‍රයි ක්ලීනින් එකක්. මොකද ඔය? පළවෙනි වතාවටයි මන් දැක්කේ ඔයා වගේ ඩොන්කි කට් කපපු බූරු පැටික්කියක්ව. හොඳට බලන්න පෙරහැරක් යනවද කියලා. අද මේ ඉස්කෝලෙට ආව පළවෙනි දවසේ හින්දා ඔහෙට පොඩි සමාවක් දෙන්නම්. හෙට ඉඳන් අපි බලාගමුනේ. මොකද්ද? ඔයා අපේ F4ලට කතා කරපු විදිහ හරිද? ඇයි මොකද? මට බැරිද?
එවිදියට එයාලට කතා කරන්න ඔල මොඩල ක්ලීනින් කෙල්ල අඩුමතරමේ F4 ලගෙන මේ ස්කෝලෙට එන්න කලින්වත් අහලා තිබුණ නැද්ද නෝදනි ඕ මයි ගොඩ් හරිනේ යමු සොන්යුබි මේ බලන්නකෝ අක්කේ මේකේ තියෙනේවා මෙයාට හොඳට සල්ලි තියෙනවා සොන්යුබින් මෙහි තියෙන ලොකුම බිල්ඩින් කම්පැනි අනාගත අයිතිකාරයා එයාලගේ කම්පැනි අවුරුදු 50ක් පරණ අයලු නයිට් ක්ලබ්ත් තියෙනවලු දේජි දූපතේ කොටසකුත් අයිතිලු බිල්ඩින් විතරක් නෙමෙයි මෙයාට ඉඩනුත් තියෙනවලු මෙයා ලොකු සල්ලිකාරයෙන්නේ ඊළඟට සොයි ජං වාර්ෂික කලා ප්‍රදර්ශනයේ ලාබාලම කලාකාරයා මෙයාලු හොඳම තරුණ කලාකාරයෙක් විදිහට යුනෙස්කෝ වලිනුත් තෝරගෙනලු අපේ රටේ ලොකුම කෞතුකාගාරෙත් සොයි ජංගේ සීයාගලු මේ බලන්නකෝ අක්කේ අපේ පොත්වල තියෙන ඔක්කොම කෞතුක බාණ්ඩ මෙයාලගෙනේ බොම්පොම් කෞතුකාගාරේ එයාල කොහොමද ඒක අරන් තියන්නේ එයාලගේ තමයි ඔයාට පුදුමද මේ පින්තූරේ අපේ ඉස්කෝලේ එක තැනක ගහලා තියෙනවා මේ ළමයා පරණ සභාපතිගේ පුතා කවුද දන්නවද F4 ටීම් එකේ යුන්ජී හෝ මොනවා යුන්ජී හෝ කියන්නේ සභාපති යුන්සුක් යන්ගේ මුණුපුරා මාර්ගරියා නතුරුකින් එයාගේ පවුලයයි මැරිලා SUA සංස්කෘතික මධ්‍යස්ථානේ කලානිකේතනේ යුරෝපියානු කණ්ඩායම විතරක් නෙමේ ලියෝගියෝ සංගීත කණ්ඩායමක් නෑගිලු මෙයා ගැන ඔයා දන්නවනේ මෙයා ගැන මට පුදුම ඉරිසියාවක් තියෙනවා ෂින් හ්වා ස්කූලේ අනාගත අයිතිකාරයා මේ ගු ජුන් පියෝ ලොකු සද්දයක් ඇහුණු ඉඳ යැහැරුණේ මගේ නින්දත් කැඩුවනේ දන්නතෝ කෑ ගැහුවේ හිතුවේ නෑ කවුරුත් ඉඳී කියලා එතකොට ඒක ඇත්තක්ද ආ අපිව පොළවේ ගහනවා කිව්වේ අනේ අයියෝ ඒක නිකන් කිව්වේ ඔක්කොම හංගිටියද ඔයා මොකද
මම කිව්වේ අර ජුගුම් පියු නැත්තම් මැස්සෝ ආ තව දෙයක් ගුජුන් පියෝ ඈ ගුජුන් පියෝ ජුගුන් පියෝ නෙවෙයි කෙනෙක්ට බනිනකොට හරියට ඒ මනුස්සයාගේ නම කියලා බනින්න ඉගෙන ගන්නවා